SL VIJI YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට වෙන කෙනෙක්ගේ ෆෝන් එකේ WhatsApp එකෙන් ෆොටෝස්, ඔඩියෝ, වීඩියෝස් සහ ඩොකියුමන්ට් එවපු ගමන්ම සමහර වෙලාවට ඒවා ඔයාගේ ෆෝන් එකේ ඔටෝ සේව් වෙනවා. ඉතින් අද කියලා දෙන්න යන්නේ එහෙම සේව් වෙන්නේ නැති වෙන්න කොහොමද සෙටින්ග්ස් හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාගේ ෆෝන් එකේ WhatsApp එක ඕපන් කරගන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩම ඩොට් තුනක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ සෙටින්ග්ස් කියලා ඕපන් වෙනවා. නැවත සෙටින්ග්ස් උඩ ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ ලිස්ට් එකක් ඕපන් වෙනවා. මෙතන ස්ටෝරේජ් ඇන්ඩ් ඩේටා කියලා තියෙන තැන ටච් කරන්න. ඊට පස්සේ නැවතත් මේ වගේ ලිස්ට් එකක් ඕපන් වෙනවා. මෙතන මීඩියා ඔටෝ ඩවුන්ලෝඩ් යටතේ when using mobile data, when connect on wifi, when roaming කියලා ඔප්ෂන් තුනක් තියෙනවා. අපි when using mobile data කියන තැනට ගිහින් බලමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන photos, audio, videos සහ document කියන හතරටම හරි ලකුණ වැටලා තියෙනවා. මෙහෙම හරි ලකුණ වැටලා තියෙද්දි වෙන්නේ ඔයාගේ phone එක data on කරලා තියෙනවා. වෙන කෙනෙක් ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට ෆොටෝස්, ඔඩියෝ, වීඩියෝස් සහ ඩොකියුමන්ට් එව්වොත් ඒවා ඔටෝ සේව් වෙනවා. ඉතින් මේ හතරෙම හරි ලකුණ අයින් කරලා ඕකේ කරලා තියාගන්න. ඊට පස්සේ when connect on wifi කියන තැනට ගිහින් බලමු. මෙතනත් ෆොටෝස්, ඔඩියෝ, වීඩියෝස් සහ ඩොකියුමන්ට් කියන හතරෙම හරි ලකුණ වැටලා තිනවා. එතකොට වෙන්නේ ඔයාගේ ෆෝන් එක Wi-Fi සම්බන්ධතාවයක් සමග සම්බන්ධ වන ගමන් ඔයාට කවුරු හරි ෆොටෝස්, ඔඩියෝ, වීඩියෝස් සහ ඩොකියුමන්ට් WhatsApp එක හරහා එවලා තිබුණොත් ඒවා ඔටෝ සේව් වීම තමයි සිදු වෙන්නේ. ඉතින් මේ හතරෙත් මේ විදිහට හරි ලකුණ අයින් කරලා ඕකේ කරලා තියාගන්න. ඊළඟට when roaming කියන දරණ ගියාමත් ඔයාට මේ වගේ ෆොටෝස්, ඔඩියෝ, වීඩියෝස් සහ ඩොකියුමන්ට් කියලා තියෙන බලා ගන්න පුළුවන්. මෙතනදි වෙන්නේ ඔයා කොහරි යන ගමන් ඔයාගේ ෆෝන් එක Wi-Fi සම්බන්ධතාවයක් සමග සම්බන්ධ වුණොත් ඒ අවස්ථාවේදී කවුරු හරි ඔයාගේ ෆෝන් එකට ෆොටෝස්, ඔඩියෝ, වීඩියෝස් සහ ඩොකියුමන්ට් ඒවලා තිබුණොත් ඒවා ඔටෝ සේව් වීම සිදු වෙනවා. ඉතින් මේ හතරත් මේ විදිහටම හරි ලකුණ අයින් කරලා තියාගන්න. මේ ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක්.